හරි. එක අඹු සැමි යුවලක් අතර ලොකු ගැටණයක් ඇති වෙනවා. නෝනගේ ගෙදර තමයි පදිංචි වෙලා ඉන්නේ. මහත්යට ආවේගයේ පාලනය කරගන්න බෑ. එයා කෝපයෙන් කෑගල මට බෑ තමුසෙත් එක පවුල් කණ්ඩ කියලා එයා එයාගේ බඩු මුට්ටු අරගෙන පිට වෙලා යනවා. ඉතින් මෙයා පිට වෙලා ගියාට පස්සේ අර නැන්දම්මා මොකද කරන්නේ? දැන් වර්තමානයේ නැන්දම්මලගේ හැටි ඇවිලෙන ගින්නට පිදුරු දානවා. පේනව නේද? ළමයි දෙන්නෙකුත් දාලා තාත්තා කෙනෙක් ගියේ හැටි. ඕමිනියෙක් එක්ක පවුල් කරනවට වඩා හොඳයි තනියම ඉන්නවා. ඉස්සර නම් එහෙම කියන්නේ නැහැනේ. ඉස්සර අම්මලා එහෙම කියන්නේ නැහැනේ. උඹට මොනවා හරි තව ටිකක් ඉවසන්න දෙන උඹ මොනවා වුණත් පිරිමියෙක්. උඹ කට ගහගෙන ගියා. දැන් බලන්න ඒක निराකරණය කරනවා. අද එහෙම නෙමෙයි. ඈ පේනවද? ළමයි දෙන්නෙකුත් දාලා ගියේ හැටි. ඕමිනියෙක් එක්ක පවුල් කරනවට වැඩිය හොඳයි නිකන් ඉන්නේ ඒක. දැන් මේ කාන්තාවටත් මේක දරා ගන්න බෑ. එයා ගිහිල්ලා දානවා පොලිසිය ඇන්ට්‍රියා. හරිද? පොලිසිය ඇන්ට්‍රිය. එතනින් අතර වෙන්නේ නැහැ. දික්කසාද වෙන්න නඩු දානවා. මටත් ඕනේ නැහැ තමුසේ. මටත් පුළුවන් හරි හම්බ කරගෙන දරුව දෙන්න හදාගෙන තනියම ජීවත් වෙන්න. මට ඕනේ නැහැ තමුසේ. දානවා නම්. හැබැයි ඉතින් ලංකාවේ එක හොඳක් තියෙනවා. නඩු දාපු හැටි අහන්නේ. නඩු දාපු හැටිය කල්යන. මැරෙනකල් කල්යනෝ. හෙට අනිද්ද වෙනකොට මොනව වෙයිද දන්නේ නැහැ. ඉතින් පාර්ලිමේන්තුවේ නඩු අහලා ඉවරලා කාගෙත් නඩු එකරැයෙන් ඉවර වෙන්න පුළුවන් අනාගතේදී. හරිද? දැන් තාමත් පවතින පැත්තේ උසාවිය දැම්මොත් නම් නාකි වෙනකල් නඩු කල්යන. ඉතින් නඩු දාගත්තට කාටත් දැන් වැඩේ එපා වෙලා. දන්නවනේ අපේ වගේ සංස්කෘතියක මල ගෙදරක යන්න බෑ. ඉතින් අහනවා කෝ මහත්තයා. මගුල් ගෙදරක යන්න බෑ. කෝ දුවේ පුතා. දරුව අහනවා ඇයි අම්මේ තාත්තා ගෙදර එන්නේ නැත්තේ? ලොකු ප්‍රශ්නයක්. මගේ යාළුවෙකුගේ උවමනාව පිට ඔය දෙපැත්තටම මම කතා කළා. දෙපැත්තටම ආපහු එකතු වෙන්න ඕනේ. එකතු වෙන්න ඕනේ. හරිද? දෙන්නටම දැන් එපා වෙලා වැඩි. දැන් මහත්තයාට කතා කරන්න ගියාම මහත්තයා කියන්නේ මොකක්ද? මට දැන් උනත් යන්න පුළුවන් ගෙදර. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැඩේ මං සෙකන්ඩ් වෙනවනේ. මං දැන් එයාගේ ගෙදර යන්න එපාය. ඔබතුමාට තරහ නැතුව බැයිද කියන්න එයාට ඇවිල්ලා දරුවොත් එක්ක මට අඬ ගහන්න කියලා. එතකොට මම යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මට ඉතින් පව් කියලා හිතුණා මේ පිරිමියෙක් ඉතින් පිරිමිකම රැක ගන්න හදන හැටි. නිකම්ම යන්නත් බෑනේ. ඒතර අහන්න බැරි නෑ ආවේ ගිහිල්ලා ආවද කියලා. ගෑනු එහෙම කුණු කතා අහනවා. හරිද? මට හිතුණා මොනවා නම් පිරිමියෙක් එක සාධාරණයි කියලා. අනිත් එක මට 100%ක් විශ්වාසයි ඔය නෝනා වැඩේට කැමති වෙනවා. එයා මට දැන් උදේ ආවා කතා කරනවා මේ ප්‍රශ්නේ ගැන. දැන් මං එයාට දැන් මේ ප්‍රශ්නේ කතා කරපුවම එයා ඒ ගමන කොන්දේසියක් දානවා. එයානේ මාවයි ළමිනු විදාලා ගියා. අපි මොකටද එහෙන්නේ? එයාට එන්න කියන්නේ. ඈ අපේ ගෙදර දොර ඇරලා තියෙන එන්න කියන්නේ යාට. දන්න සිංහලෙන් පැහැදිලි කළා. මෙයා පිළිගන්න සූදානම් නැහැ. ඉතින් මට එපා වෙලා මං වැඩේ අතෑරියා. කොහොම දවස් කීපයක් ගියා. අර මහත්තයා දවසක් මාව හොයාගෙන විශ්වවිද්‍යාලයට ආවා. විශ්වවිද්‍යාලයට ආවා. ඉතින් මං එයාත් එක්ක ටිකක් කතා කරමින් ඉඳලා ඇහුවා. ඇයි ආවේ මේ අකහණි? ඔබතුමාගේ කතාවක් මතක් වෙලයි මම මේ ආවේ. මං ඇහුවා මොකද්ද? මගේ ලොකු පුතාගේ බර්ත්ඩේ එක තියෙන්නේ අනිද්දාට කියලා කිව්වා. මං කෝ ඉතින් මගේ කතාවක් මතක් වුණා නම් නෝනට ටෑග්කුත් අරගෙන යන්න කොහෙ. ටෑග් ගරන්න මං එහෙ යන්න ලෑස්ති නෑ කිව්වා. එහෙනම් දැන් මිනිහ ඇවිල්ලා තියෙන ටෑග්ගක් මගේ අතේ යවන්න. දැන් බලන්න මේ විභාග පාස් කරලා ලොකු තනතුරු දරන මිනිස්සු. මං ඉතින් කේන්ති ගත්තේ නෑ. මට ඉවෙම් වගේ වැටුණා මෙතන පොඩි කවුලුවක් විවර කරන්න පුළුවන්කමක් තියෙන බව. ඊයත් එක්ක කතා කරලා නිගමනයේට එළඹිලා අර බම්බල පිටියේ තියෙන වෝග් ජුවලර්ස් වලට ගිහිල්ලා යා නෝන කැමති විදිහේ ගලක් අල්ලපු පෙන්ඩන්ට් එකක් අරගෙන ආවා. මමම ලස්සන වචන ටිකක් කඩදාසියක ලියලා දුන්නා. දැන් මේවා ලියන්න කොයාගේ අත්අකුරු වලින්? මගේ ඉස්සරහා වාඩි වෙලා පොඩි එකා වගේ හුද්දට හැඩ කරලා ලස්සනට ලිව්වා. මමම මේක පාර්සල් කළා. ඒ තියෙන අර කප්රුක කියලා ආයතනයක් එතෙන්ට මං කතා කළා නියෝජිතයෙක් ගෙන්නුවා. ගෙන්නලා මං කිව්වා මෙන්න මේ ඇඩ්‍රස් එකේ ඉන්න නෝනට අනිද්දා උදේට ඕක අතටම දෙන්න ඕනේ. ඒගොල්ලෝ රාජකාරියේ බාරගත්තා. ඉතින් අදාළ දිනේ මේ තරුණයා ගිහිලා ගෙදර සීනුව නාද කරනවා. නෝන ඇවිල්ලා දොර අරිනවා. මැඩම් හස්බන්ඩ්ගෙන් ටෑග්ගක් කියලා අරක දෙනවා. යා දැන් මේ කුදී පාන්දර දිගහැරලා බලනකොට අර ලියලා තියෙන වචන කියවන්නේ. අර මනුස්සයා මට දුරකථනයෙන් කතා කරලා කියනවා වයිෆ් මට කෝල් කළානි. මොනවද කිව්වේ? අද ලොකු පුතාගේ බර්ත්ඩේ එක නිසා එළියට ගිහිල්ලා අපි කැම ටිකක් අමුද කියලා මගෙන් ඇහුවා. මම ආවා ඉතින් ඔයා මොනවද කිව්වේ? මම හාන් කිව්වා මම මේ දැන් මේ යන්න ලැහැත් වෙන්නේ මේ දැම්මම.
මූ වෙන ප්‍රීතිය මට කියනවා විස්තර. මේ මා සුබ පතලා පිටත් කළා. ඉතින් මේගොල්ලෝ දවල් මුණ ගැහිලා හෝටලයකට ගිහිල්ලා කෑම කාලා කට්ටිය එක්කම ගෙදර යනවා. කවුරුවත් සෙකන්ඩ් උනේ නැහැ. කප්පුරුකට පින් සිද්ද වෙද්දී වැඩේ හරි ගියා. හරිද? ඉතින් මම මේ දේවල් සිහිපත් කරන්නේ එහෙම ගැටලුවක් ඇතිනම් දරදඬු රිටවල් වගේ ඉන්න එපා. දරදඬු රිට නමන්න බෑ, කැඩෙනවා. නම්‍යශීලී වෙන්න. නම්‍යශීලී වීම කියන්නේ නිවටකම නෙමෙයි, බුද්ධිමත්කම.